सिर्फ डांसर स्टार अंक पहा अखलांक गाने का समग्र शशेला දැන්ම එක රියසල් එකක් ඉවරුනේ මේ තරඟයේදී ගොඩාක් කට්ටිය සහභාගි වෙනවා සෑහෙන තරඟයක් තියෙනවා ඉතින් මම හිතන්නේ රියසල් පුළුවන් තරම් කරන්න උත්සාහ කරනවා නමුත් මගේ ක්‍රීඩාවත් එක්ක හරිම අමාරුයි ඇත්ත එකට මම තෝරගෙන තියෙන්නේ නම් හින්දි සින්දු දෙක ඉතින් මට ගොඩාක් සහය දෙනවා ශෂිලා ශෂිලත් එක්ක තමයි මේ වැඩේ මම කරගෙන යන්නේ පුදුම තරම් වෙහෙසලා ප්‍රැක්ටිස් කරනවා මම දැන් ඕගලන්ගේ අතේ තමයි තියෙන්නේ මම කරන්නේ කොහොමද කියන එක තීරණය කරන එක क्या कहूँ किसी ज़बान में भी वो लफ्ज़ ही नहीं कि जिनमें तुम हो क्या तुम्हें बता सकूँ मैं अगर कहूँ तुम सा हसी कायनात में नहीं है कहीं तारीफ ये भी तो सच है कुछ भी नहीं तुमको पाया है तो जैसे खोया हूँ शोखियों में डूबी ये अदाएं चेहरे से झलकी हुई है ज़ुल्फ़ों की घनी घनी घटाएं शान से ढलकी हुई है लहराता आंचल है जैसे बादल बाहों में भरी है जैसे चांदनी रूप की चांदनी ना ओबे ओबे नाचने इताम होंदीन
ඉදිරිපත් කරා කියලා මොකද මේ තරඟය තරඟයට අවශ්‍ය විදිහට මං හිතන්නේ තරඟය ගැන බොහොම හොඳින් ඒ ගැන තරංකාරීත්වය ගැන හිතලා මං හිතන්නේ තල දෙකක ඔබ නර්තන ඉදිරිපත් කරා මං හිතන්නේ ඒ දෙකම දෙවිධයකට සාර්ථකව ඉදිරිපත් කරා කියලා මං හිතනවා ඉදිරියේදීත් මේට වැඩි දෙයක් ඔබගේ තුලින් ඔබේ තුල තියෙනවා කියලා මං විශ්වාස කරනවා ශශිලා ගැන දන්න අය හොඳ නර්තන ශිල්පිනියක් ඉතින් මං හිතන්නේ ඇගේ සහයෝගයත් ඇතිව මං හිතන්නේ දෙදෙනාගේ හොඳ සහයෝගයක් අපි දැක්කා දෙදෙනාගේ හොඳ පෑහීමක් අපි දැක්කා ඉදිරියේදී මේට වැඩි තවත් හොඳින් ඔබට නර්තනය කරන්න පුළුවන් වේවා කියලා මම විශ්වාස කරනවා ඔබට මම සුබ පතනවා ස්තුතියි මට විශ්වාස කරන්න අමාරුයි මීටත්දී උපරිමයක් කරන්න පුළුවන්ද කියලා ඔබ ඇත්තටම වෘත්තිමය මට්ටමේ නර්තන ශිල්පියෙකුගේ ස්වරූපයක් මේ වේදිකාව තුළ අද පෙන්වුවා ස්තුතියි ඔබ මම හිතන්නේ බාර ගන්න ඕනෙම දැන් මම හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන විනය කැපවීම වෙන්න ඇති මේ වේදිකාව තුලත් ඔබ පෙන්වුම් කරේ ඔබ මම දන්න විදිහට නම් අදත් මම හිතන්නේ තරඟයකට මුහුණ දීලා තමයි මේ වේදිකාවට සම්බන්ධ වුණේ අපිත් එක්ක විනය කැපවීම තුලින් ඕනෑම දෙයකින් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක මම හිතන්නේ ක්‍රීඩාවේ විතරක් නෙමෙයි නර්තනයේත් පුළුවන් කියන එක ඔබ ඉතාමත් පැහැදිලිව පෙන්වුම් කරා මේක අපේ තරුණ පරපුරට හොඳ ආදර්ශයක් ඔබට මම හිතන්නේ රංගන ශිල්පියෙක් වීමේ වෘත්තිමය මට්ටමේ රංගන ශිල්පියෙක් වීමේ හැකියාවක තුන මොකද ඔබගේ පෙන්නපු ඉරියව් සහ හැඟීම් ප්‍රකාශනය කිරීමේදී අති විශිෂ්ට ලෙස මේ වේදිකාව තුළ පෙන්නුම් කරා මම හිතනවා ඔබ සාර්ථක ලෙස මේ වේදිකාවෙන් ඉදිරියට යාවි කියලා මම විශ්වාස කරන එක ප්‍රේක්ෂක ජනතාවත් පිළිගනිවි ඔබගේ කැපවීම ඔබගේ මං හිතන්නේ තියෙන වේදිකාවට තියෙන කැමැත්ත සහ ඕනෑම අභියෝගයකින් ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තිය මෙතනදී පෙන්නුම් කරා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා මස්තුතිය කොමඳ කලංග තන තීරුවද එහෙම නැත්නම් නර්තන තලයේද වඩා හොඳ දෙකම හොඳයි අපිට දෙකම හොඳ බව පේනවා ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ නාමයක් දිනාගෙන තියෙනවා ඒ වගේම අද ප්‍රථම වතාවට මට ඉතාමත්ම ආස්වාදජනක දේ තමයි ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්නකොට කලාවට කෙලින්ම ඍජු සම්බන්ධයක් නැති ඒ වෘත්තියක ඉන්නේ නමුත් එවැනි වෘත්තීන් තුල පවා සිටින මේ දක්ෂතා කැටිකොටගත් අයව ඉදිරියට එන්න මේ වේදිකාව සපයන අත්දැකගෙන මම ඉස්සෙල්ලාම ආඩම්බර වෙනවා විශේෂයෙන් ඔබ වගේ කරන වෙන ක්ෂේත්‍රයක කෙනෙක් වශයෙන් ඇවිල්ලා මෙතරම් ඉතාම ඉස්තරම් අපිට පැහැදිලිව පේන ඔබේ දක්ෂතා මතුවෙන හොඳ නර්තනයක් ඉදිරිපත් කළ ශශීලා ඔබට උපරිම සහයෝගය දුන්නා විශේෂයෙන්ම පළවෙනි ගීතේ පළවෙනි කොටස ගයද්දී ඔබ ඒ ගීතයට ආවේනික ඒ ගීතයට අවශ්‍ය භාව ප්‍රකාශනය ඉතාම හොඳට කළා වගේම ශාරුක් ඛාන්ට නොදෙවෙනිව දෙවෙනි ගීතයේදී ඔබේ නර්තන ඉරියව් පෙන්නුම් කළා ඉතාම සාර්ථකයි සුබ පතනවා බොහොම දුර යන්න බොහොම ස්තුතියි අද දිනේ අවසාන තාරකාව අකලංක ගණේගම සමග ශශීලා අකලංක සුබපැතුම් මම හිතන්නේ බොහොමත්ම හොඳ කාර්යයක් තමයි අකලංක වේදිකාව මත ඉෂ්ට කරේ අකලංකත් එක්ක කතා කරන්න කලින් දෙයක් කියන්න තියෙනවා සෙස ඩාන්ස් ස්ටාර්ස් තරඟයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් සම්බන්ධ වෙනවා කියලා කිව්වම සමහරවිට ඇත්තටම පුදුම හිතුණා ක්‍රීඩකයන්ට කොහෙද නටන්න පුළුවන් කියලා හිතපු කට්ටියක් හිටියා මම හිතන්නේ මේ මතය බොරු කළා අකලංකාද ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ අකලංකගේ සහෝදර ක්‍රීඩකයන් කීපදෙනෙක් මට මුණ ගැහුණ අවස්ථාවකදී ඔවුන් කියපු දේ තමයි මම දන්නේ මේ අකලංක හොඳින් බාර ගන්නේ නැත්නම් දුක් වේවි කියලා ඔවුන් කියා සිටියා එයාට ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි පුළුවන් නර්තනය තමයි කියලා මේ දවස්වල එහෙම තමයි කියන්නේ මේ දවස්වල එහෙම තමයි කියන්නේ හොඳයි එහෙනම් ඉතින් අකලංක මොකද හිතන්නේ ඔබගේ පළවෙනි මේ නර්තන අංකය ගැන හිතුව පරිදිම කරන්න පුළුවන් වුණාද හිතුව පරිදි කියන්නේ හැකිතර පුළුවන් ප්‍රමාණයෙන් කරන්න තමයි බලපොරොත්තුනේ මම හිතන්නේ ක්‍රීඩාවත් එක්ක කියන්නේ අතිශයම වෙනස් ක්‍රම දෙකක් තමයි මම ප්‍රැක්ටිස් කරන්න හැම දවසක් ගත්තා ඉතින් මම හිතනවා කරපු ප්‍රමාණයට හරි කියලා හොඳයි එහෙමනම් ඉතින් බලමු අකලංකගේ නර්තනය වෙනුවෙන් අපේ විනිශ්චය මණ්ඩලය විසින් ලකුණු කීයක් ලබා දේවිද කියලා මුලින්ම අපි කැමති සබිතා පෙරේරා මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව දැනගන්න ඇය ලකුණු 8ක් ලබා දෙනවා රෝසි සේනානායක මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 9ක්. රවීන්ද්‍ර රන්දිලි මහත්මිය ලකුණු කීයක් ලබා දෙවිද? ඔහුත් ලකුණු 8ක් ලබා දෙනවා. අකලංක මොකද ලකුණු සැත්‍රගෙන හිතන්නේ? බොහොම සතුටුයි. හොඳයි එහෙනම් ඉතින් මීට වැඩි කතා කරන්න දෙයක් නෑ සතුටු නම් නේද? හොඳයි ඉතින් අකලංකව ඔබ කැමති නම් වේදිකාව මත නැවතත් දැක්ගන්න. සිස් ඩාන්ස් ස්ටාර්ස් වේදිකාව මත නැවතත් දැක්ගන්න. ඔබට පුළුවන් ඔබේ මනාපය ඔහු වෙත ලබා දෙන්න. අකලංක සහ ශශිලාට SDS හිස්තනක් අංක 5 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට ඒ වගේම ලංකා බේදුරු කතර මාර්ගයේ ඔස්සේ ඔබට පුළුවන් 5977 ඩයල් කරලා ඔබේ මනාපය ලබා දෙන්න. අකලංක සහ ශශිලාට ඔවුන්ගේ අංකය අංක 5. හොඳයි අකලංක ශශිලා මම කැමති නැවතත් ඔබව දැක ගන්න. Well, that's it.